ප්‍රියවියතී නිරිතදිග මෝසම් කාලකුඩිය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාලු බොක්ක මුහුදු ප්‍රදේශයේ තද සුළං ඇතිවන බවට කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ නිසාම මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බවයි වාර්තා වන්නේ. එනිසා එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කරන්න එපායයි නාවික සහ දෙවර ප්‍රජාවට කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. මුහුදු ප්‍රදේශවල කලකුණ තත්ත්වය ගැන කතා කරොත් පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝගේ ගුරුසත් වැසිය ඇතිවීමක් අපි අපේක්ෂා කරන්නේ. සුළං වේගය ගැන ගත්තොත් සාමාන්‍යයෙන් දිවිනාශක සුළං වේගය 5 කිලෝමීටර 35ක 45ක වගේ අගයක් තියෙනවා. නමුත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කංකසන්තුරේ සිට මන්නාර මහරා පුත්තලම දක්වා ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං වේගය දැනෙන්න වැඩි සුළං වේගයේ මේ ප්‍රදේශ ආශ්‍රිතව සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 60ක් 65ක් වගේ විටින් විට වැඩි වීමේ හැකියාව තියෙනවා. අදත් දෙවෙනි ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සක්‍රීය වී ඇති නිරතදිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ සහ උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණ මලිය මොනරාගල හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මේ අතර යහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 8361කට අයත් පුත්කලින් 26255 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.